මාන ඔබන මම නොවන මම සුදෑක සන්දෑාවක් විශේෂෙන් ගෞරෝණය සන්දෑාවක් කියල කියන්නත් ඕන අදවස ලස්සන හැන්දෑාවක් ප්‍රේමිතු මිත්‍රවනි මානුවන මම සඳහා එන්නේ කෞද කියල බොහොදිනෙක් දන්න බව පොට හොඳර විශ්වාසය අද වෙනදට වඩා විශාල පිරිසක් නරඹනව ඇති කියන විශ්වාසය ඇත්තියෙනවා මොකද අපිට විශාල ගෞරවයක් මානවන මම කියන මේ සංගීතමය වැඩසටහනට වර්තමානයේ සංගීත තාන්ත්‍රිකයව ගෙන්නවා ගන්න ලැබීම විශේෂයෙන් ඔහු හැදූ ගී අපේ ප්‍රියතම ගී බවට පත් වෙලා තියෙනවා නමුත් ඔහුගේ ප්‍රියතම ගී පිළිබඳව සොයා බලන්නට අපි ඔක්කොම ප්‍රේමිතු මිත්‍රනි ඔබවත් ඒක රාශි කරගෙන ඔබ වෙනුවෙනුත් අපි කැඳවාගෙන ආවේ අපේ ආදරණීය රෝහණ රෝහණයි අයිබෝන් ඔව් මං හිතන්නේ මේ ඉතාමත් වැදගත් දවසක් අපිට නම් මං අනිවාර්යෙන්මයි මොකද මේ දැන් අතරම රෝහණයට සාමාන්‍යයෙන් අපි රෝහණ අයිය කියලා කිව්වට බොහෝ දෙනෙක් සර් කියන්නේ නමුත් මේ අපි අර ලෙන්ගතුකම තියෙන නිසා රෝහණ අයිය කියලා අපි සඳහන් කරනවා ඉතින් මං හැමදාම අහන්නේ ඔබගෙන් මේ ඇයි මේ ගීත හදන්න ගිහිල්ලා ගීත ගායනය අතපසු වුණාද නැත්නම් මගේ අරුණාද කියලා අතපසු කළා අතපසු කළා ඒක හේතුව ඇයි තනු හදන්න ගත්තට පස්සේ තමයි මේ කැලුම් මම මේ මට හොඳ වැටහීමක් ලැබුණේ ගායනය කියන එක මොනතරම් අමාරුද කියන එක ගායනය කියන එක මේ ඒ අලංකාර හරියට ඒ ශ්‍රුති ඊළඟට ඉහළ පහළ යන පරාසයන් ඉදි ඒවා හොඳ මට්ටමක හොඳ ප්‍රමිතියක තියෙන්න ඕනේ. ඒක මට තේරෙන්නේ මම තනුවක් හදනකොට. ඉතින් ඒ එතෙන්දි මං මට හිතුණා මේ මට වැඩි ආකර්ෂණයක් තිබුණෙත් ඒ කාලේ තනු රචකෙක් හැටියට. මොකද මම සරලගී ශිල්පියෙක් හැටියට සමර්ථ වෙලා නමුත් ඒකෙදි මට ලැබිච්ච ප්‍රතිචාරත් ඒ තරම්ම සතුටදායක වුණේ නෑ. ඒ කියන්නේ මේ දැන් ගුවන්විදුලියේ අපි එදා කාලේ වැඩසටහනක් කරාම සාමාන්‍යයෙන් මේ උඟක් විනිවේදක මහත්වරු නෝනාවරු ඊළඟට හොඳ ගීත තෝරමේ සොයමින් හොඳ ගීත තෝරමින් මේ ප්‍රචාරය කරනවා. එහෙම තමයි ඔය දැන් ඒ අපිත් එක්ක ආපු කාලේ හැටියට සුනිල් එදිරිසිංහ ලක්ෂ්මණ විජේසේකර මාලනී බුඩසිංහල බන්දුල විජේවීර මේ අපි ඔක්කොම එකට ඒ අයගේ ගීත ඒ විදිහට තමයි ප්‍රචාරය වුණේ. නමුත් මගේ ගීතයක් ඒ විදිහට ප්‍රචාරය වෙන්න මොකක් හරි එහෙම ප්‍රවණතාවයක් තිබුණේ නැහැ. මං හිතන්නේ ඒකේ ඒ රස හීනකම හෝ මගේ ගායන දුර්වලතාවයකින් මම හැම වෙලේම මගේ පිළිබඳ සොයන් විනිශ්චයක දෙන කෙනෙක්. ඉතින් මට හිතුණා මේ ඒකෙන් පොඩ්ඩක් ඊට පස්සේ මම ඔයා සමගාමීව මම තනු රචනය කරනවා. ඒ වුණාට අර තනු වලට තියෙන ප්‍රතිචාරය මම බලාපොරොත්තු වුණාට වඩා ඉතාවිය ඉහළයි. ඉතින් මම තෝරගන්න එපේ මම දෙකෙන් එකක් නිකන් බැරි මේකක් අල්ලගෙන දඟලන්නේ නැතු මම පුළුවන් එකේ මම ඉදිරියටම ගියා. ඉතින් මම මගේ ගත්ත තීන්දුව මම ගැන හරි සතුට වෙනවා. හැබැයි ඉතින් ඉඳහිට ගියක් ගායනා කරනවා සමාලාට අහම්බ සිද්ධ වෙලා තියෙනවා. ඔය ටෙලි නාට්‍යවල සමහර වෙල මම නිකන් මේ අපි කියන ඩමිය කියලා කියන්නේ මොකද්ද සාමාන්‍ය සංගීත පත්වෙත දල ගැයීම අනිත් අයගේ පුහුණු වීම සඳහා ඒවා නාට්‍යවලට දාලා තියෙනවා. අර මා ළඟට එන්න කනේ මා ළඟට එන්නත් ඒ වගේ සිද්ධ වෙච්ච දෙයක්. එතකොට සංක්‍රාන්ති සමයේ මම චන්ද්‍රලේඛත් එක්ක ගායන කරපු මේ මට මතක නැහැ වචන එවැනි අවස්ථාවක් තියෙනවා. එහෙම ඇවිල්ලා මං හිතන්නේ ගීත නොහැදු රෝහණයක ගීත හදාගත්තේ නැති අය ඉතාමත් හරි අල්ප ප්‍රමාණයක් ඉන්නේ. මේ මං හිතන්නේ හදන්න බැරි වෙච්ච දැන් මහා අපේ මහා ගන්ධර්ව පණ්ඩිත අමරදේවයන් පවා ඔබතුමා ගැන තමයි විශ්වාසය තියන්නේ නිරන්තරයෙන්. එතුමාට වඩා සමහරලාට අපි ඒක පැහැදිලිව දැකලා තියෙනවා. දැන් මේ රෝහණයේ වාතාවරණ මේ ගීතාවලිය දැක්කම අපිට පුදුම හිතෙනවා. මේ ඒ කාලේ ගායනා කරපුවා සහ ශේත්‍රයේ ඉන්න අය එක්ක ඔවුන්ගේ ගීත ගායනා කිරීම එක්තරා මට්ටමකට ඔවුන්ට ගෞරවයක් කියලා මම විශ්වාස කරනවා. ඔබ වෙන්නේ
ගායනා කිරීම විශේෂයෙන්. අනේ නෑ එහෙම කියන්නේ දැන් කියන්නේ මම ප්‍රිය කරන මම හැම කෙනාගේම හොඳ දෙයට මම ප්‍රිය කරනවා මම ගෞරව කරනවා. ඉතින් අනිතික පණ්ඩිත අමරදේවයන් කියන්නේ අපේ ගුරුදේවයාන අපේ මාර්ගෝපදේශකයා. ඉතින් එතුමාගේ ගීතයක් ගායනා කිරීම මට මෙතෙන්දී ලොකු ගෞරවයක්. මං හිතන්නේ වැඩසටහනටත් ලොකු ගෞරවයක්. ඉතින් මට ඒකෙනුත් එතුමාගේ විශිෂ්ට ගායනය කුසලතා දක්වපු ගීතයක් මම තෝරගත්තේ නෑ. මොකද මම කිව්වනේ මර මුලින්ම මගේ පොඩි රාමුවක් තියෙනවා. ඉතින් ඒ රාමුව තුල මේ ගායනා කරන්න පුළුවන් මං ආසම කරන ගීතයක් තමයි මම තෝරගත්තේ. මඩවලස් රත්නායකයන් මේ ගීතය රචනා කර තිබෙන්නේ රෝණයි. අමරදේවයන් මේ සංගීතවත් කරන අපි නාද කණ්ඩායම මං හිතන්නේ රෝහණයත් එක්ක හරි හරියට වැඩ කරපු අය කීප දෙනෙකුත් ඉන්නවා. රෝහණයගේ වාදි වෘන්දේවල සුපුල් පීරිස් දාන කරුණානායක මේ අපි අලුත් තරුණයෙක් බොහොම මේ ඉදිරියට එමින් ඉන්න නුවන් නමිත් ඇනි ෆ්‍රැන්සිස් සහ මලිත් පදුශංක මේ කණ්ඩායම තමයි නාද විසින් තමයි මේ මානවන මම හැඩ කරන්නේ. මේ මුල්ම ගීතය මේ බඹරිකුවාවයි නිර්ත දිගයා මේ මේ ගීතයට මේ තියෙන කැමැත්ත ගැන මොකක්ද මේ ගීතයේ තියෙන විශේෂත්වය? මේක මම ගාක් දැන් දශක 4ක 5ක පමණ කාලේ ඉඳලා ප්‍රිය කරන ගීතයක්. මගේ භාග්‍යයකට ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ අත්වැල් ගායනයට මට සම්බන්ධ පුළුවන් වෙන්න පුළුවන් වුණා. මේ 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 එතුමාගේ ස්වර වර්ණ එතුමාගේ නොයෙකුත් වැඩසටහන්වල. ඉතින් ශ්‍රවණ රමණී කියලා ප්‍රසංගිකුත් එතුමා කළා. ඉතින් එහිදිත් මම ලක්ෂ්මන් සුනිල් එඩ්වර්ඩ් එවැනි අය අපි සම්බන්ධ වුණා මේ මේ අත්වැල් ගායනයට. ඉතින් මේ මම ප්‍රිය කරන ගීතයක් හැටියට මම මේක තෝරගත්තා. මේ එතුමාගේ ගීතයක් හැටියට මොකද අපි හා හෝ ගාපු නිසා අමරෙකු ආවයි නිරිත දිගයා හද පැරුවයි මියුරු රසයා මල් පරවුවයි සෝකෙන් බෝවා අඳුළු ගැලුවයි එළෝ ගැබේයා අමරෙකු ආවයි නිරිත දිගයා හද පැරුවයි මියුරු රසයා මල් පරවුවයි සෝකෙන් බෝවා කඳුළු ගැලුවයි එළෝ ගැබේයා කට පිවිසුනාද ඇත පිට ගිරි කුලකට ගියාද සිත හිමේ දැනකට පිවිසුනාද ඇත පිට ගිරි කුලකට ගියාද මැත මෙ පිට මේ හද හිම ලගීද දැස අඳුරු මාතනි පුරාදෝ අමරෙකු ආවයි නිරිත දිගයා හද පැරුවයි මියුරු රසයා මල් පරවුවයි සෝකෙන් බෝවා කඳුළු ගැලුවයි එළෝ ගැබේයා සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින් නලමුණ සුවඳ විඳ ගන්නට ගියත් පරෙන් සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින් නලමුණ සුවඳ විඳ ගන්නට ගියත් පරෙන් බලබිඳ තමා හිරු යන විට අවර ගිරෙන්
කලමින් තිබුණු මල් නිබුණු රිසිවවරෙන් බම්මරෙකු ආවයි නිරිත දිගෙයා අද පැරුවයි මියුරු රසයා මල් පරවුවයි සෝකෙන් බොවා කඳුළු ගැලුවයි එලූ ගැබෙයා බමරෙකු ආවයි නිරිත දිගෙයා හද පැරුවයි මියුරු රසයා මල් පරවුවයි සෝකෙන් බොවා කඳුළු ගැලුවයි එලූ ගැබෙයා රෝහණ මේක මේ අප ගීත රචකයන් අපිටත් පොඩි පාඩමක් වගේ එකක් තියෙනවා මේ දැන් මේ දිසාවක් යොදලා තියෙනවා පමරිකුවාවේ නිරිත දිගේ නිරිත දිගේ අද පෑරුවයි මියුරු රසය කියලා මම හිතන්නේ මේ අලුතින් අර වෙනස්කම් කරන්න ඉන්න අයට හොඳ ආදර්ශයක් කියලා මට හිතෙනවා දැන් බලමු මේ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ නැති එකක් ඒත් මම අහනවා මේ නිරුත්තර වෙන ප්‍රශ්නයක් එක අනිවාර්යයි මේ මේ මෙච්චර ලස්සන තනු වෙන්නේ කොහොමද? මම ඕනයි හතපු ගී. ඒකනම් මගේ මං හිතන්නේ මම විශ්වාස කරනවා මේ මොකක් හරි පෙර ආත්මේ ලැබෙන මේ මේ උදායයක් කියලා. ඒ කියන්නේ මටත් හිතා ගන්න බැ සමාලලාට එහෙම මොහොතින් කියලා. ඒක මං හිතන්නේ ගීත කොච්චරක් හදලා ඇද්ද? ගීත කොහොමද දැන් 5000කට නම් වැඩි බව මට මේ පෞද්ගලිකව මම හිතන්නේ මේ ගණනයක් කරා නේද 2009 දී අපි මගේ ප්‍රසංගයක් ඒ කියන්නේ ඒ කාලේ මම පොතක් ලිව්වා මේ ගමන් මගක් කියලා මගේ ජීවිතයේ යම් යම් අවස්ථාවල් වලදී ඒ පොතට ඇතුළත් කර මගේ නිර්මාණය කරපු ගීත මාලාවන් ඉතින් අපි පුවත්පත් දැන් වින් දාලා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ ලොකු සංගණනයක් කරලා සෑම පටිගත කළ ඒ කියන්නේ ශබ්දාගාර තියෙනවනේ ඒ කාලේ ඉඳලම ජෝනෙට් ස්ටුඩියෝ නිකෝ ඔගී ඔහමගේ ඒ ඒ ඒ ඒවවල පොත්පත් වල තිබුච්ච මගේ රෙකෝඩින් වල සටහන් වෙච්ච ගීත ඉතින් ඔව කොහොම සංගණනය කළා 3600 ගානක් වගේ තිබුණා ඒ 2009 එතන පස්සටව ගීත 1000කට ආසන්න ප්‍රමාණයක් හැදෙන්නේ. එක තුින් දෙති. හැදෙන්නේ නැති. එක වකවනක් තිබුණා මේ HM ජයවර්ධන සහ රෝහණ වීරසිංහ කියන දෙදෙනා අර නිශාක දිද්දෙනියයි ජයලත් මනෝරත්නයි වගේ. ඒ දෙදෙනා සංගීත කර්ලිය යම්කිසි මේ එකට වැඩ කිරීමේ සම්ප්‍රදාය. ඒක කාර්යය අපි දෙන්නා මාමේ. ඇත්තටම දැන් මම ගුවන් විදුලියේ තනු වැඩසටහන් සඳහා තනු රචනය කරන අපි හිතමු දැන් මගේ අතිශයෙන් මුල්ම කාලේ අතිශයෙන් මා හැදුපු තනුවක් හැටියට ජනප්‍රිය වූ ගීතයක් තමයි රෝහණ සිරිවර්ධන ගායනා කරපු කුලරත්න ආරියවංශ මේ රචනා කරපු ඔබේ ඇතගෙන ඒක පුදුම විදිහේ ජනප්‍රියතාවයකට පත් වුණා. ඒ අතරතුරේ ඒ ඒ සමගාමීව HM ජයවර්ධන මේ අපේ ආදරණීය ශිල්පියා නිර්මාණය කරපු ඔබ මා දෙපා TM ජයරත්න ගායනා කරපු ගීතේ ඒ හා සම ඔබ හාමිම ඒ වගේම ජනප්‍රිය වුණානේ ඒ වගේ අපි දෙන්නම ඔහොම එන අතරේ ලංකාවේ මදන මුල්ම කැසට් පට කරන අවදිය තරංගලේ 1979 වගේ තරංගලේබලෙන් TM ජයරත්නගේ නීල වික්‍රමසිංහගේ කැසට් පට දෙකක් නිර්මාණය කළා. ඒකෙදි මටත් ගීත හතරක් නිර්මාණය කරන්න අවස්ථාව දුන්නා. HM ජයවර්ධනටත් ගීත නිර්මාණය කරන්න අවස්ථාව දුන්නා. තව ස්ටැන්ලි පීරිස් සරත් දසනායක වැනි ජ්‍යෙෂ්ඨ සංගීතවේදීන් මර්වින් පෙරේරා ඒ වගේ අය තව එකට ගීත නිර්මාණය කරා. අපි දෙදෙනාගේ ගීත මේ කැසට් පැටි වැඩි වශයෙන්ම ජනප්‍රිය වුණේ අපි දෙදෙනාගේ ගීත. රත්තරන්නේත් රත්තරන්නේ HM ජයවර්ධනගේ මගේ එකසිත දෙතැනක හිරුට හොරෙන් එවැනි ගීත පුංචි නීලාගේ පුංචි සිතේ පුංචි සිනාය පැත්තෙන් ජනප්‍රිය වුණා. ඒ වගේ අපි දින්නයි ගමන ඔහම එනකොට
තරංගා මේ අධිපති විජේ රාමනායකයන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ආරම්භ කළ ආරාධන ආරාධන. එතෙන්දී මේ මතන ප්‍රරත්න ආර්යමංසි විජේ රාමනායක බොහොම සුමිතුරන්නේ කාර්. ඉතින් මේ මේ දෙන්නගේ යෝජනාවක් හැටියට අප දෙන්නටම මේ යුගල සංගීත අධ්‍යක්ෂකවරුන් හැටියට ආරාධනා චිත්‍රපටයේ සංගීතය කරන්නත් හම්බුනේ අන්නේ ඒ ආකාරයට. අපි ගමනේ පියවරෙන් පියවර අපි එකට ආවේ. ඒ චිත්‍රපටයේ රෝණයි හදපු ගීත මොකද්ද? දෙන්නම එකද? මම හදුවා ගීත දෙකක්. එච් එම් ජයවර්ධන ගීත එකක් හැදුවා. පසුබිම් සංගීතය මම කළේ. ආරාධනා ගීතයයි සීතාරණී. ඒක මගේ සිනාවකින් විජේ කුමාරතුංග ගායනා කරපු ගීතය සිනහවකින් පුතුගෙමුවේ ඔන්න ඒ වගේ ඒක එච් එම් ජයවර්ධන. ඉතින් ඒක අපිට ලොකු සම්දිස්ථානයක් වුණා. ප්‍රථම චිත්‍රපටය. ප්‍රථම චිත්‍රපටය ඊළඟට ඒකට කොච්චරද? චිත්‍රපට දැන් 62ක් 63ක් විතර කරලා තියෙනවා. මේ සමස්තයෙන් සම්මාන කොච්චරක් හම්බෙලා තියෙනවා? සම්මානත් ගණන් ගිලා මතක තියාගෙන ඉන්නේ නැහැ. සාමාන්‍යකම 25කට යා වගේ චිත්‍රපට සම්මාන තියෙනවා. තාමත් ඉතින් වැඩ කරගෙන යනවා. අර පෙර පරිදිම නොසිතූ නොවිරු අපේ වවිතරපත් කරන තනු අපිට ඇහෙනවා. අර ඒක ඉතින් ඉක්ුත් ආත්මේ කරපු පින හිතෙන්නේ ඒක තමයි. දැන් මේ තෝරගන්නේ ටිකක් එන්න කලින් රෝණේකෝ මේ මේ තනුවට හරිම ආසයි. ඔව් අපි සත්‍ය ගීතේ කියන ප්‍රසංගයේදී ඇය විසින් ඉදිරිපත් කරන ලද එහි 50%ක තනු නිර්මාණය එච් එම් ජයවර්ධනත් අනිත් ඉතිරි 50% තනු නිර්මාණය මගෙත්. ඉතින් ඊළඟට මම සිතාර වාදකයෙක් හැටියට මේ ප්‍රසංගේ පුරා ඇය හා මුළු මේ රටේම ගම් දනවුනිය ඇවිද්දා මේ මේ ප්‍රසංගේ පැවැත්තන්න. ඉතින් මේක මම මේ මම මේ දැන් තෝරාගත්ත ගීතය ඒ ප්‍රසංග වාර 100 ගණනක් පුරාම මගේ කනට ඇහිලා 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 ඒක එච් එම් ජයවර්ධනගේ තනුවක්. මගේ තනුවක් නෙවෙයි. ඒත් මං හරි ආසයි මේ තනුවට. ඒක කියද්දි භාවාත්මක ගායන ප්‍රකාශනයේ ඇයිගේ වචන මහාචාර්ය සුනිල් ආරාධනගේ තනුවේ තියෙන මේ ඒ භාවමය ගුණය මට කවදාවත් හිතෙන් අයින් කරන්න බැරි ගීතයක්. ඩෝංකාර දෙනවා ඒ ගීතේ. ඒ නිසා මට මේ ලැබිච්ච මානවන මම අවස්ථාවේ මම හිතුවා නන්ද කකසින්ද කියන්නේ. Thank you.
මිට ඉඟවි දෙලසුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටි පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදනමි ලෝකයමයි හෙට ඔබට එරෙහිවි නැගිටින්නේ පූජාසනයේ ඔබ ඉසුරින් යසසින් ඉසුරින් කිත් යසසින් බබලනදා ඔබගේ බැනුමත් කීයක් වේ. ඉසුරින් කිත් යසසින් පිරිහුණදා සිනාසුනත් එය වරදක්. විශාල දර්ශනයක් තියෙනවා මේ අපේ ලෝක සභා ධර්මයේ පිළිබඳ පුදුම මේ පාඩමක් මහාචාර්ය සුනිල් නාරත්නයන් පිරිදුලාගේ. මේක අහන්න අහන්න මට ඉස්සෙල්ලත් ඒක මම හිතන්නේ ඔය තරම්ම මගේ හිතේ තැම්පත් වුණේ මේ පදමාලාවත් ඒ වගේම සංගීතයත් ගායනයත් මේ එන මාංශම දැඩි ලෙස මේ බද්ධ වෙච්ච හින්දා වෙන්නව. අපි කාටත් මේ දහම් පොදු මේ පොදුයි පොදු. ඒක විශේෂයි. මම හිතන්නේ ඒ තෝරා ගැනීම මේ අද්විතීය සහ මේ සංගීතයත් හිතාගන්න බැරි පැත්තක තියෙනවා. ඇත්තටම. දැන් මේක මම ඔය මේක සංගීත කොටසේ ආ කියලා කොටසක් තියෙනවා. අපි මේ සත්‍යගීති ප්‍රසංගයේදී ආ කොටස ගායනා කරේ මා ඇතුළු කීර්ති පැස්සක. එතකොට නවරත්න ගමගි එයයි මේ අපි මේ කණ්ඩායමේ හිටිය මේ ගායන කණ්ඩායමේ කාලේ. කියන්නේ රසබර අතීතයක්. ඔව්. අපි කතා කරමු රොහණේ මේ විශේෂයෙන් අද රොහණ වීරසිංහයන් සමග මානවන මම අප මේ ඇත්තරම මේක එක්තරා මට්ටමක භුක්ති විඳීමක් කියලා හිතන්න. අපේ රටේ මහා සංගීත විදියත් එක්ක ඉන්නවා කියන එක මොකද ඔබටත් තම වැදගත් දිනයක්, අපටත් වැදගත් දිනයක්. තාම ගීත දෙකයි ගායනා කරේ. තුමා ප්‍රිය කරන ගීත, තව ගීත පහක් එහෙම පිටි තියෙනවා. රැඳී ඉන්න අපිත් එක්ක මොහොතකින් අපි ආපහු ඔබේ ගෙදරට එනවා. මානවන මම නොවන මම නැවතත් ප්‍රියදර මිතුරනි අපි මානෝන මම සමග ඔබේ නිවසේ රෝහණ වීරසිංහයන් සමග තමයි අද අපි මේ පොඩි කාලේ කියන්නේ හෝරාවකට පොඩ්ඩක් වැඩි කාලේ ජීවත් වෙන කිලිකවත් දිවර්දි මේ ජීවත් වෙන්න ආසහිතන චරිතයක් වනෙහි පැහැදිලිවම රෝහණේ මේ මම දැකලා නැහැ කවදාවත් කේන්තියක්. ඔව් කේන්තියක් ඉන්දියානු ගෙදරදී නැත්තම් උඩවලදී හැම තැනදීම එහෙම වෙන වැඩවලදී තේන්ති කියලා මගෙන් බැනුම් ගන්නා ඉන්නවා. ඉතින් ඒ බැනුමත් හැබැයි මේ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවෙනි කියනවා. මේ ගෙදර හැබැයි බොහොම ඉන්න කැමති විහා පහසුවේ සෑහළුවේ ඉන්න කැමති පුතු දෙන්නෙක් ඉන්නෙත් ඒ වගේම දෙන්නම හැබැයි දුවලටත් ඉතාමත් අපූර්ව ගීත හදනවා. ඔව් ඇත්තටම මේ දුවෙකුට අපේ හැරි කැමැත්තක් තිබුණා. ඉතින් දැන් අපේ පොඩි පුතාම මේ ඔය කියනවට කැමති නෑ. මොකද දෙවෙනි එක්කෙනා හම්බෙන්න ඉන්නුට හැමෝම මොකද මේ දුවෙක් කියලා. ඉතින් අපි සන්තෝෂ වුණා මේ ජාති දෙකෙන් දෙන්න ඉන්නවනේ. ඔක කියනවට අපේ චුටි පුතා කැමති නෑ. මොකද මේ එයා 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 හම්බෙනවන් පස්සේ අපි දන්නේ මේ ඉස්සර ඔය ස්කෑනින් අරම ඒව නෑ. ඉතින් මේ දෙයියෝ දෙන දේ අපි බාරගන්න. ඉතින් මේ පුතා හම්බෙච්ච වුණාම මේ දොස්තර මහත්තයා මට ඇවිල්ලා අන්න තව පුතෙක් ඔන්න පුතෙක් හම්බුණා කියලා කම්පස්සේ ආ පුතෙක්ද කියලා මට ප්‍රශ්නයක් ඉබේම ඇහුණා. ඉතින් ඒක කියනකොට අපේ පුතා කැමති නෑ. ඇයි මාව එපාවිච්චිද එහෙම කියලා කියනවා. තාම මම ඔහු නම් විවාහ වෙලත් නෑ. ලොකු පුත්‍රයා කලින් ඕස්ට්‍රේලියාව ඉන්නේ. මේ ඔවුන් සංගීතය ගැන එච්චර උනන්දුවක් නැද්ද? ලොකු පුතා සංගීතය සම්බන්ධ ඉගෙන ගත්තා මම පන්ති වල, ඒ කියන්නේ ක්‍රමානුකූල අධ්‍යාපනය ලබා දුන්නා. මම හිතන්නේ හර්ෂ මාකරන්ද මේ අපේ ප්‍රවීණ සංගීත වේදියා සමගත්ත, ඒ කියන්නේ ඔහුගේ පන්ති වලටත් මම යවුවා. නමුත් ඕස්ට්‍රේලියාවේ
මේ හදාරන්නට ගියන් පස්සේ මේ ටිකක් අතපසු වෙලා වෙන දැන් ආපහු මේ 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 ලංකාවෙන් යන සියලුම මේ මේ ශිල්පීන් සමග එහෙ වාදක මණ්ඩලයට තාල වාදනින් හැබැයි දැන් පුරුදුනි පියානෝව නමුත් දැන් තාල වාදනෙන් සාම දැන් මේ දැස්වල කීර්ති පැස්කුවෙල් අතුලයි නිරෝෂයින් ප්‍රසංගය ඔහු වාදනය කරනවා වික්ටර් අයියාගේ ප්‍රසංග නන්දක්කගේ ප්‍රසංගවල සුනිල් ගේ ප්‍රසංගවල මේ පසුගිය දවස්වල දැන් අපි අගෝස්තු දීපිකත් එක්ක චන්දන මේ චාමිකත් එක්ක එතකොටත් ඉතින් අපි පුතා සම්බන්ධ වෙනවා රෝහණයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩේ වුණේ සිතාරේ සහ සන්තූරේ පසු කාලෙදි මම හරි ආස සන්තූරේට මේ මොකද ඔය දැන් අරුසු ඒ චිත්‍රපටි වල කාශ්මීර් කී කලි වගේ මම හරි හින්දි චිත්‍රපටි මිස්සෙක් ඉස්සෙල් ඉතින් ඒ මේ මේ ඔය තනු වලට එකක් බලපාන්න දෙයක් ඉතින් ඉතින් මේ සන්තූරේ හරියට පාවිච්චි කරනවානේ ඒ කාලේ මේ ඉතින් මට හරි ආසාවක් තිබුණ සන්තූර එකක් ගේන්න ලංකාවේ කවුරුත් වාදනය කරන්න හිටියේ නැහැ ඉතින් මම ලක්ෂ්මන් අපි ඉන්දියාවේ ගියලා හොයලා විද්ද සන්තූරයක් හොයාගෙන කොමරි ගත්ත අරගෙන ආවා දැන් නෑ ඒක මං දැන් සිතාරියත් වාදනය කරන්නේ සන්තූරියත් වාදනය කරන සන්තූරේ මගේ මිත්‍රයෙකුට දුන්නා ඇත්තටම දැන් වාදනය වෙන්නේ මම කරන්නෙම නෑ ඒක කරන්නෙම නෑ ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ඊළඟට වික්ලත් ආචාර්ය වික්ලත් නායක ඊළඟට මුත්තුසාමි මාස්ටර් ස්ටැන්ලි පීරිස් සරද්දසනායක අභ්‍යාසයේ ආභාෂය ප්‍රගුණ කිරීම ඇත්තටම විශ්වවිද්‍යාලවල දැන් නිර්මාණ සංගීතය කියන විෂයක් හදාරනවානේ දැන් විෂයක් ඉගෙන ගන්න තියෙනවා අපිට එහෙම නිර්මාණ සංගීතය කියන ඉගෙන ගන්න තැනක් කොහෙවත් තිබුණේ නැහැ ලංකාවේ ওই ප්‍රවීණෙන්ගේ ඇසුර ප්‍රවීණෙන් හා එක්ක කටයුතු කිරීම වුන් කරන්නේ කොහොමද ඒක බොහොම විමර්ශනාත්මකව රසවින්දිමින් මේ මේ රැකියාව කරපු ඉඳ තමයි නැත්තම් ඒ සිතාරයක ගැහුවට ඒ ගැයෙන සින්දුවකට මෙච්චරක් දෙනවා ඒ සාක්ෂි දාගෙන ගෙදර ගියා නම් මේක වෙන්නේ නැහැ ඒක කොහොමද කියලා දැන් මාස්ටර් වගේ කෙනෙක් හේමදාස මාස්ටර් වගේ කෙනෙක් චිත්‍රපටයක දැන් මම ඉස්සලාම එතුමාගේ මේ 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 චිත්‍රපටයක හැටියට සංගීතයෙන් සම්බන්ධ වෙන සිතාරයෙන් නිදානේ ඊට පස්සේ දුලීකා ඒ වගේ චිත්‍රපටි වල ගොඩක් දැස නිසා ඉතින් එතුමා නිර්මාණය කරන්නේ කොහොමද කියලා ඉතින් ඔක පොඩ්ඩක් මේ ස්වයං අධ්‍යයනය කරනවා විත්‍රත් නායකයාගේ ගීත නිර්මාණය මම මගේ නිල නොවන මේ මගේ ගුරුතුමෙක් කැරියට මම හැමදාම ආචාර්ය වික්‍රත් නායකයන්ට බොහොම ගෞරවයෙන් සඳහන් කරන්නේ ගීත නිර්මාණයේදී ඔහුගේ විශ්වකර්ම තනු නිර්මාණය මේ මම හැදෑරුවා ඔහු හා සමීපයේ සිට ස්වර ලිපි පිටපත් කරමින් ඒ වෙලාවේ දැන් මිල්ටන් මල්ලමාරච්චි වගේ අයට ඔහු ගීත නිර්මාණය කරද්දී අභයවර්ධන බාලසූරිය වගේ ගීත රෝහණ මිනිමි දීපංකෝ කියලා කියනවා. ඉතින් මම ඉඳගෙන එයා ගහන එක ටට්ටක් ගන්න ස්වර ටික ලියන අභ්‍යාසය. ඊළඟට කොහොමද ඒ කවුන්ටර් එකක් යොදන්නේ? ඉතින් ඒවා මේ ඔක්කොම සෝම්පාල රත්නායක ඉතින් ඒ වගේ අයගෙන් හරි උදව් තිබුණා. දැන් මේ අර සාප්‍රසංගේ ඇහිච්ච ගීත අතුරින් මේ ගීතෙම තෝරගත්තේ. මං හරි ආසයි සීන සතක් ඒකිනම් චිත්‍රයක් නෙවෙයි නේද ප්‍රේමයේ වචනවලට. ඉතින් මේ හරි හරි සුන්දර ගීතයක් ඒක මේ ඒ කියන්නේ සාප්‍රසංගයේ මේ සීන සතක් පටන් ගන්නකොටම ඒකේ මේ ආරම්භක සංගීත කණ්ඩේ තාරාරම් තත්තාරාරාගෙන වල මුළු ශාලාවම හූල්ලන කියන්නේ ඒ තරුණ තරුණියෝ මේ ඒ දැන් වයවෘද්ධයි දැන් ඒ කාලේ තරුණ තරුණියන්ට තිබිච්ච රසවින්දනේ මුතුමයි ඒ ගීතයක් ඉවර කරාමත් ඒ අත්පොලසන්නාදය ඒකත් සංගීතයක්ම ඒක මේ මමත් අත්විඳලා තියෙනවා සමහර ඒ කියන්නේ ප්‍රසංගවල නිවේදන කටයුතු වලට ගියාම රෝණයි සසල සැරිසරණත් එක්ක මගේ ගීතය අවසන් කරාම සාප්‍රසංගයේ එන අර විශාල පපුවෙන් ගහන අත්පොලසන්නාදය ඒ ඔහු ගායනා කළේ වුණාම ආපහු මේ තාමත් ඇහෙනවා. ඒ කියන්නේ තාමත් ඒ ශෙනගම ඇවිල්ලා ඒක පුදුක ප්‍රසංගයක් නම් මම දැකලා නැහැ. ඒක තමයි ලංකාවේ හිතාගන්න බැරි. මේ ගීතය ඇතරම මේ
කාලකට පස්සේ ඇහෙන්නේ. ඒක තමයි මේක කාලෙක එතුමා ගායනා කරලත් නැහැ. ඊින්ද මට හිතුණා මේ ගීත ගායනා කරන්න මගේ ආසාවට. හොඳයි ප්‍රීමිතර මිතුරනි, මතුරු ගීතයක් ආදරය කරන හැමෝටම සිහිනේ කියන්නේ පේන දෙයක්, ප්‍රාර්ථනාවට වැඩිය. ඒ කියන්නේ ප්‍රාර්ථනාව කියන්නේ නොපෙනෙන දෙයක්. හැබැයි හීනේ පේනවනේ. හීනේට ආදරය කරන්න කියන එක තමයි මේකෙන් මේ අවදි කරන්නේ. අපි හමු රෝහණ වීරසිංහන්ගේ අඩි අඩින් එතුමා ඉතාමත් ප්‍රිය කරන වික්‍රත්නායකයන්ගේ ගීය. එදා මගේ හදාරගත් ඔබ අද මට වැඩි පොහසත් රෝණයි. ඒ කාලේ මේ ගීතේ කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් මේ එදා මගේ හදාරගත් කියලා චිත්‍ර කතාවක් තිබුණා. චිත්‍ර කතා සංස්කෘතියක් තිබුණා නේ ඒ කාලේ. සිත්තර, සතුට, මధుර ඔය ආදි වශයෙන් මේ සමහරව මම දන්නවා මේ එදා මගේ හදාරගත් කියන චිත්‍ර කතාව බැදීම සඳහාම පත්තරේ ගන්න. දැන් වර්තමානයේ නම් ඉතින් චිත්‍ර කතා පත්තර නැහැ ඉඳහිට. සාමාන්‍ය අපි ප්‍රධාන පුවත්පතක එක් පාසයක චිත්‍ර කතාවක් යනවා සර්. ඒ සමගම මේ ගීත කරන්න බැරි වෙච්ච අය කවුද? ප්‍රවීණ
ඉන්ගෙන් මට බැරිවුණේ බොහොම කනගාටුවෙන්ම කියන්නේ එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක එවැනි විශිෂ්ට ශ්‍රේෂ්ඨ ගායක ශිල්පීන්ට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. සුජාතාත් කරන්නේ ලැරන්ස්ට මොනවද ඒ ලැරන්ස්ගේ මට නම් අනේද මේ ඊළඟ ගීතේ හැබැයි ජෝතිපාලත් එක්ක බොහොම සමීපතාවක් තිබුණා. අපයෝ මෙහෙමයි මම පොඩි රහසේ එතුමත් එක්ක පටිගත කිරීමක් කළා. මොකද මේ මගේ සංගීත නිර්මාණ ගැන පැහැදිලා ඉඳලා ඉතින් ජෝතිය නිතර මට කියනවා මල්ලි මේ මට සින්දු දෙකක් කීපයක් කට ගන්න ඕනේ උඹ ලව්වා එහෙම කියලා එහෙම කතා කරන්නේ ආදරේට. ඉතින් මං කෝ හරි හරි කරමු මේ කියලා. ඊට පස්සේ දවසක් මේ මට ආරාධනයක් ආවා බැරිද හින්දි සින්දු ටිකකට මියුසික් ටිකක් කරන්න දෙන්න කියලා. මම ඉතින් කරන් කරේ නෑ කවදාවත් කරද නෑ. නමුත් මං ජෝතිය වෙනින් මේ කවුරුත් දන්නේ නෑ මං නිර්නාමිකව පෙළේ. මම සංගීතයේ සැපයෝ කියලා නම දාගන්නත් ඕනේ. මොකද ඒවයි සංගීතයේ නෞෂාඩ්ලා, ශංකර දාගිසෙන්ලා ඒගොල්ලෝ කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දැන් සංගීතයේ රෝහණ මිනිසින් කියලා දැම්ම ඕනේ නැහැ නේද? ඉතින් මම වැඩේ කළා දුන්නා. මාවින්ද වේදනා. මාවින්ද වේදනා. ඒ සින්දු සෙට් එක මේ ඒකේ අර මේ ගොඩක් සින්දු තිබ්බා මේ කිල්තේ ලියහ ඒක මම කරලා දුන්නා. එතකොට මේ 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 මද ඉන්දියා එකේ දුක් බහර දින් ඒකට ට්‍රැක් එක කරලා දුන්නා. ඉතින් ඒවා හොඳට ඉන්දනේන් රාත්‍රි හැමත් නෑ නෑ ඒකට මේ ඉතින් මේ ඔයාගේ මේ ඒක එතුමත් එකේ පටිගත කිරීම කරා මම. ඒක කොහොමද ගීත කරන්නේ? ඔගස්ටස් විනායක නත්තම් මහතයාගේ ගීත හතරක් මට දීලා තිබුණා. මේක මේ මගිත් එක්ක ගාහ මිත්‍ර වුණේ මේ එංගලන්ත සංචාරයේදී. එතුමත් එක්ක මම ගියා. ඉතින් මේ ඒකෙදි මාව බොහොම සමීපවම ඇසුරු කරමින් මට හරි ලෙන්ගත වුණා. ඒ අතර තමයි මේ මට ඔගස්ටස් මහත්තයාගේ සින්දු දුන්නේ. නමුත් ඒක කරගන්න බැරි වුණා. අපිට කාලෙම දී වුණා අවසනාව ළඟාව. එතුමා අපතරින් බිය වුණා. ඊළඟට ඔබතුමා තෝරගන්නේ එච්.ආර්. ජෝතිපාලගේ ගීතය. මම පුංචි අවදි සිටම මේ ගීතයට හරි ප්‍රිය කරනවා. මට ඉස්සර මේ දැන් මේ ඉස්කෝලේදී නිකන් මේකක මේ මේ සමිති සමාගමක සාහිත්‍ය සංගම රැස්වීමක සින්දුවක් කියන්නේ කිව්වත් මම හුඟක් වෙලාට ජෝතිජයගේ සින්දු තමයි කියන්නේ. මිල්ටන් පෙරේරාගේ. ඉතින් මේ ගීතේ මම හුඟක් වෙලාට තෝරගන්නවා. ඊට පස්සේ මගේ ওই ගෙදරත් නෑ අපේ ගෙදර අයත් හරි කැමැති වෙනවා. මේ විශේෂයෙන් මේකේ හින්දි චිත්‍රපටයේ ගීතය අපිට හරි ආසයි තියෙනවා. මොකද මදුමති චිත්‍රපටිය. මදුමති චිත්‍රපටියේ දිලීප් කුමාර් ගේ රංගනයත් එක්ක මේ ගීතය අහද්දි පුදුම වශීවීමක් මා තුළ තිබුණා. ඉතින් ඒ නිසා මේ ගීතේ මම පෙම්බැන්දි කුඩා අවදි ඉඳලා නෑදෑයි ඔය අපේ ගෙදර ආවම පුංචි පුංචි සාජ්‍ය දාන කොටත් සින්දුවක් කියන්නේ කම මම පළි මුලින්ම තෝරගන්නේ ඕක තමයි. ඊට පස්සේ කාලෙදිත් ඔය මොකක් හරි මට ඔය පැදුරු සාජ්‍යයකට හරි මේ ආවම කියන්නේ කම මම ඕක තමයි කියන්නේ. නෑ නේ මම මේ ගීතේ රචනා කරලා තියෙන විශේෂ මතක් කරන්න ඕනේ මේ ගුණරත්න අභිෂේක. කරුණරත්න අභිෂේකගේ සොහොයුර. ඔහු තමයි අර මේ මිල්ටන් පෙරේරා සහ ජෝතිපාල අතර ගීත වාදයක් කියන්නේ. අනංග වාදයේදී මිල්ටන් පෙරේරා දෙන්න දෙපැත්තට මිල්ටන් පෙරේරාට කරුණරත්න අභිෂේක ගීත රචනා කරනවා. එච්.ආර්. ජෝතිපාලයන්ට ගුණරත්න අභිෂේක ගීත රචනා කරනවා. ඔහොමම කියන්නේ මාරු වෙවි. අපේ කාලේ ගීත හරියට රස විඳිනවා. අපිත් සංගම් වලදී මේ ඔය අනංගයා සින්දු අපි කෙනෙක් කියන අනංගයා හොරා කියලා තව කෙනෙක් කියන අපි ඒ හරියට රස විඳිනවා. ඔව් අන්තිමට අයියා මල්ලි වගේ කියලා කරටක් දාගෙන ඉවර කළා. මේ ජනප්‍රිය සංස්කෘතියේ මොනතරම් හොඳ දෙයක් කරන්න පුළුවන්ද කියන එකට අපිට ඇත්තම මේ වර්තමානයේත් හරි වැදගත් මේ වගේ දේවල්. ඔයලා මේ දැන් ප්‍රචාරය Tamanට ජනප්‍රියත්වය නැතුනම් විවිධාකාර දේවල් කරනවා. මම හිතන්නේ ඒ වගේ අර බොහොම සොඳුරු හබ ගීත හබ හරි මේ ලස්සන එස හිතට වදිනවා. තාමත් මතකයි. ඒකයි විශේෂත්වය. දැන් එහෙනම් එච්.ආර්. ජෝතිපාලයන් ගැයු ගීතය අද රෝහණ වීරසිංහයන්ගේ හඬින් මේ අහන්න යන්න. ප්‍රිය මිතුරු මිතුරුනි, පායා ඇයි ඉනහෙන්නේ.
ඇකිවත මට නොපෙනේ නම් උන් සඳ ඇයි නැහෙන්නේ ඇකිවත මට නොපෙනේ නම් උන් සඳ ඇයි නැහෙන්නේ නැතිද පිමල් ගොමුවේ සමනලයිනි ඇයි නැටුවේ නැතිවීනම් ඇගෙමුණේ නිල්වන් දෙනෙතේ කාන්ති ඇගිලිමුතු දසන් නොපෙනි මට මොකටද මුතු පන්ති ඇගිලිමුතු දසන් නොපෙනි මට මොකටද මුතු පන්ති ඇගි කඳුලලි නැති විටදී වාද්‍ය බෘන්දය නයන සුපුන් නුවන් ඒනි සහ මද්ද මලිත් මදුශංක. ඉතින් මම හිතන්නේ මේ ජෝතිපාල මහත්තයා කවුරුත් දැකලත් නැහැ. දැකලා නැද්ද? නැද්ද? අනේ මටත් බොහොම දෙතුන් වතාවක් තමයි මුණ ගැහෙලා තියෙන හැබැයි ඉතින් ගීත ලියන්න හැරි මේ ඒ කාලේ අපි එහෙම යමුකුත් නැහැ රෝහණයි. අපත්පති වැඩ කරන කාලේ තමයි එතුමා ඩක් හම්බෙලා සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ අවස්ථාවක් ලැබුණේ. හරි විශාල දෙර මිනිස්සෙක් තමයි. සුන්දර කියන්නේ මේ ශ්‍රේෂ්ඨ ගායකෙක් ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. මිනිස්සෙක්. ඒකයි ඒකේ විශේෂත්වය. හොඳයි ප්‍රිය මිත්‍ර මිත්‍රනි මේ එකම අපිට අපේ Facebook මේ ෆෑන් පේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ රසික පිටුවක්. මේක දැන් එන්න එන්න බොහෝ දෙනෙක් ඊට ඇතුළු වෙනවා. ඇතුළු වෙලා අපිට මේ බොහෝ සුබ පණිවිඩ ලබා දෙනවා. යෝජනා, චෝදනා, අදහස්, උදහස් මේ කිනු කිදවල බොහොම ස්තුති. ඒ කියන්නේ අපේ මානවන මම මේ සුප්‍රසංගය මං හිතන්නේ අපි ගෙදර වගේ ඉඳගෙන ඔපත් එක්ක කතා බහ කරමින් කමින් බොමින් ගයිමින් ඉන්නවා වගේ එකක් තමයි කරන්නේ. ඉතින් අද දවසේ අපි විශාල සතුටකින් සහ ලස්සන දවසක් ජීවිතේ විශේෂයෙන්ම අපි මගේ මාධ්‍ය ජීවිතෙත් මම හිතන දෙරණ සියලු දෙනාමත් විශේෂයෙන්ම අපි අපගේ උත්තමාචාර්ය පලකල යුතුයි ඕන වීරසිංහයන් කිව්ව ගමන් කියන්නේ මම එතුමාගේ එතුමාට බොහොම ආදරෙන් කිව්වා ආයි පුළුවන් නම් එන්න කියලා. එකවරම පිළිගත්තා. අනිවාර්යෙන් මම එන්න මගේ මගේ කැමති කීප බලනවා මේ වෙනසට. ඒකටම බලන නිසා. හොඳයි අයියේ මේ අපි ප්‍රේමිත මිතුරනි පොඩි විරාමයක් අපිට දෙන්න තව ගීත කීපයක් තියෙනවා. රෝහණයිලව අපි අහන්න යනවා. මානවන මම නොවන මම මානවන මම සමග අද රෝහණ වීරසිංහයන් සමග තමයි ඔබ අපි මේ විඳ දරා ගනිමින් සිටින්නේ විඳමින් සිටින්නේ එතුමාගේ ප්‍රීතම ගීතවලිය අපේ මානවන මම සමස්ත වැඩසටහන්වලිය දිහා බලපුවම මේ ලැබෙන ප්‍රතිචාර ඉතාමත්ම ඉමහත් බව කිව යුතුයි. හොඳත් කියනවා නරකත් කියනවා බැනලත් තියනවා ඕන නැති වැඩ කරන්න එපා කියලා කියනවා. හරි සීරියස් වැඩි කියලා කියනවා. මොකද ජීවිතය කොහොමත් සීරියස්නේ. කියන්නේ මේ ගීත කියන්නේ සාමාන්‍යයෙන් මේ කියන්නේ ගැයිච්ච ගීත ආපහු ගයන එක ටිකක් වගකීමක් ඇතුව කරන්න ඕන වැඩක්. ඒක සඳහා මේ
අරුළු බූළු සැපීමත් බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක් රෝහණයි. අද ඉදන් මටත් බණින් බැනුම් අහන්න බුල. සාමාන්‍යයෙන් මේ බැනුම් අහලා අපිට හොඳට පුරුදු වෙන්නේ නැත්ත පොයි. ඔව්. කියන්නේ මේ අපිට පුජාසන්නේ අපි කියවනේ කතන්දර. හොඳම කියන්නත් තෝන්නේ නෑනේ. අනිවාර්යයෙන්. දැන් මේක මේ සැලකියුතු ඇත්තම සුපැතුම් තමයි හුඟක් අපේ ෆෑන් පේජ් එකේ තියෙන්නේ. ඒ වගේම දිගටම කරන්න කියන ඒවා තමයි තව තව හොයමින් එහෙම කරන්න කියලා තමයි කියන්නේ. මේ ශානිකා වණිකසේකර ආපු දවසේ ඒ පිළිබඳව මේ WG අබේසේකර හොඳ දෙයක් දීලා තිනවා. දංකාර බේබි ශානිකාද කියා හිතෙන තරම් ආපෝ වැයගෙන හිතන්නට පොළඹවපු වැඩසටහනක් ඒක. ඇය මේ ප්‍රසංග වේදිකාවට පමණක් සීමා කර ගැනීම ලාංකික කලාවට කරන හරි අසාධාරණයක් කියලා සටහන් කරලා තිනවා. ඒකම පෝල් ප්‍රනාන්දු කියලා අපි මහත්මෙක් ඔහුත් සටහනක් තිබලා දාලා තිනවා. මේ සජිත් දිනු උදිත සටහන දාලා තිනවා. අපේ නිෂ්පාදකතුමාට ඒක දාලා තින්නේ. මේ ටිකක් අඳුරු වැඩි නේද කියලා වැඩි සටහන. කොහොමද අඳුරට පොඩ්ඩක් අඩ අඳුරට පොඩ්ඩක් කැමතිනේ. ඒක තමයි මේ මෙච්චර බල්බ් දැල්. ඒක තමයි මේ මෙච්චර බල්බ් දාලා තියද්දි මේ අඳුරු වැඩි කියලා කියන්නේ. එතකොට තව පොඩ්ඩක් එළිය තිබුණා නම් හොඳයි කියලා ඔහු කියනවා. එතකොට බංග්ලාදේශයේ අපි ඊතර ඉන්න බංග්ලාදේශ ජාතික ක්‍රිකට් පදනමේ ප්‍රධාන තනතිර සැකසුම්කරු තමයි ශ්‍රී ලංකාවේ ගාම්නි සිල්වා. ඔව් ගාම්නි මට කතා කරලා කිව්වා ඉතාමත්ම ඒ කියන්නේ පුදුම සනීප ප්‍රෝග්‍රෑම් එකක් මොකද දිගටම කරගෙන ඵලයන් මේ මෙහි ඉන්න ඔක්කොම දෙනා බලනවා කියලා මේ ඊළඟ ගීතයට යන්න කලින් මේ ඔබ දන්නවා ඔබ අවුරුද්දකට පාරක් ඔබත් එක්ක වැඩ කරපු සියලු සංගීත ශිල්පී එක්කම කරගෙන මේ දුර ගමනක ට්‍රිප් එකක් යනවා. ඔය කට්ටිය එක්කගෙන ගමේ ගිහිල්ලා තියෙනවද? නවරෙලිත් ගියා. ඔව් නවරෙලි ගියා. අපි පෙළහුල්ලේට උඩ මේ මේ වර්ල්ඩ්සෙන් ඒ පැත්තේ ඒක කවුරුද්දක ගියා. ඒ වගේ ඉතින් දැන් මම එහෙම කිව්වම මේ ගමේ ගිහින් නැද්ද කියලා රෝහණේ නවරෙලි කෙනෙක් මේ නවරෙලි ඉපදිලා දැන් ගම දාලා කොළඹට ආවා. මේ දැන් අපෝ ඒ කියන්නේ ගමේ ඉඳන් කොළඹ ඇවිල්ලා දැන් ට්‍රිප් එකක් යනවා වගේ තමයි ආයි නවරෙලි යන්නේ. ඉන්දරේට නේද? ඔව්. ඒ කියන්නේ කොයි කාලෙද රෝහණේ? ඒක තමයි හොඳ හොඳම මේ අනුවේදිනී අවස්ථාවක් තිබුණා කියන්නේ. මම නෝරෙලි එකපාරක් අපේ නෑදෑ කණ්ඩායමක් එක්ක මේ ගිල නවාතැනක් හොයන්න කලින් මෙහෙන් මේ ෆෝන් කළා මේ බුක් කරන්න කතා කරනකොට ඒ මගේ යාළුවා කිව්වා මේ රෝහණය ඔයගොල්ලන්ගේ මහගේත් නම් මහගේත් තියනවා කියලා. කියන්නේ මහගේත් දැන් මේ මේක කුලියට දෙනවා මේ ගත්ත තැනත්තා ඒක හොඳට සකස් කරලා. මං කෝ අනේ ෂෝක් මේ මට ඒ කියන්නේ ඒකේ තියනනේ පොඩි මරණ තමන් ඉස්සුවද ඉතින් මං කෝ කීයේ ගියත් කැමන්නේ එන ඒක බුක් කරන්න කියලා. ඉතින් දවසට 15000ක් කමන්නේ නැද්ද? දැන් මං හිටපු ගෙදර මං 15000ක් දීලා නවතිනවා. ඉතින් කමං කෝ කමන්නේ. ඉතින් හැබැයි අපි ගියා. ඉතින් මේ ඊට පස්සේ අර යාළුවා අර අයිතිකාරයට කියලා දෙනවා. මේ මිනිසුන්ගේ ගේයෝයි මේ තමසෙ ගියක් හරි අඩු කරනවා කියලා. පොඩ්ඩක් අඩු කරලා එමු දුන්නා. ඒ දැන් මේ ගීතේ තෝරගන්න මම මේ එතනට පොඩ්ඩක් මේ කැරකිලා ආවේ. ආ. මේ දැන් මේක මගේ ප්‍රියතම ගීත මම ප්‍රිය කරන ගීත පහෙන් එකක් මේ අහන බන් ප්‍රීමිති මේක මේ ධම්සිරි ගමගේ විසින් රචනා කරපු පුංචිපප චිත්‍රපටයේ සිසිරයිමයි සංග සිසිර සේනාරත් තැන්මයි ජෝබි වික්‍රම බබා නලෝනේ මම මේ දැන් මේ එන්න කලින් මම මේ YouTube හරහා සම්පූර්ණ දර්ශනයෙන් බැලුවා ඒක ඒ පුඩි කඳුලකුත් උනනවා ඒ අවස්ථාවේ ජෝ මහත්තයවත් ජෝබි වික්‍රමෙන් තමයි ඉතින් ඉන්නේ මේකේ ලස්සන කතන්දරයක් තියෙන්නේ මේ ගීතය සයිත චිත්‍රපටය ආවට පස්සේ රෝනේ මේ ගීතයේදී සිසිර සේනාරත්නන් ගැන කතා කරන්න ඕනේ. කියන්නේ සිසිර සේනාරත්නන් කියන්නේ හොඳ රස අපිට රස ලබා දීපු සංගීතවේදියා. ඔව් මේ දැන් ඔහු මුල් කාලේදී දැන් ගායනා කරන්නේම මේ හින්දි ගීතනේ. ඔව් හින්දි අනුවාද අනුකරණ ගීතනේ. ඔව් ඉතින් දැන් ඔය ගයා ගීතයන් මොකද අර සඳපාය මොකද රෑ සඳ පාය හැම එකක්ම සිරිපාවන්දිමු ඉතින් ඒවා මේ අර මුල් කෘතියට හොඳ සාධාරණයක් ඉෂ්ට කරලා ඒ රසෙම අපිට මොකද මම ඒ දෙකම අහනවා හින්දි සින්දුවත් අහනවා මම සිංහල එකත් අහනවා. එතකොට මේ අර අර හින්දි සින්දු අහලා ඒ සින්දි සින්දු සෞත්තුවට කිව්වහම මේ අපිට රිද්දෙනවා. එහෙම නෑ සිසිරයිය හොඳ ලස්සනට කියන අය මේක ඩිව්ව තනමසිරි ගමගේ සිසිර සේනරත්න ගයන්න චිත්‍රපටයේ ඉන්නේ ජෝ අභිවික්‍රම අධ්‍යක්ෂවරයා තිස්රීණ සූරිය
හතර දිනකටම කුට්ටු හතර දිනෙත් තමයි හම්බෙලා තියෙන්නේ. ඇත්තද? ඒ කියන්නේ දෛවෝපගත සිද්ධිය. ෂා. ඒ කියන්නේ මේ ඔවුන් බලාපොරොත්තු රෝහෙච්ච අවස්ථාව උන්ගේ බින්දේවරුන්ගේ පළු මම හිතන්නේ සිද්ධිය වෙන්නේ ඇති. පුළුන් දරුව ඔක්කොම පුත්තු හම්බෙලා තියෙන්නේ. ඒ විශේෂ අපි ගෑමු රෝහණයි මම හිතන්නේ මේ බොහොම හැඟුම් බර ගීතයක් පිම්පු විතරනේ ඔන්න අර සමීපතාව පිළිබඳව අපිට මේ හොඳ සාක්ෂියක් අද දවසේ රෝහණ වීරසිංහයන්. දන්නේ දැස සිහිනවල් පාවි එන්නේ රෝස කැලේකින් හමු එන්නේ මට මේ කුමරු පුතුනි ඇයි කිරට හඬන්නේ කවුද පුතුටලේ කිරි කර දෙන්නේ පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ කවුද පුතුටලේ කිරි කර දෙන්නේ අම්මා කියලායි බහතරන්නේ අම්මා කියලායි බහතරන්නේ
අර කතාව ඇත්ත තමයි. සිසිරයියගේ හඬට පොඩ්ඩක් යාවත හඬක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා රෝහණ අයගාවට මේ එන මුගදෙනෙක් අලුත් ගායක ගායිකාවත් කවුරුවත් ඔබේ මේ ශබ්දකෝෂේ බෑ කියන වචනේ නැහැ. ඒක විශේෂය. සමහරු ඇත්තටම මේ ඔහුගේ ගැයුම දිහා බලලා ඔබ ගීතයක් උට හදලා දෙනවා. ඔහු බොහොම ඔහුව අය බොහොම මහා වස්තුවක් තුරුල් කරන් යන වගේ තමයි යන්නේ. ඉතින් අපි හම්බුනාමත් අනේ අපි ගීතේ ප්‍රචාරය කළා දෙන්නේ මොකද රෝහණ වීරසිංහෙන් හදලා තියෙන්නේ. කියන එකකුත් එහෙම තියෙනවා. උන්ට මහ විශාල මේ ගෞරවයක් ඔබෙන් ගීතයක් හදාගෙන. මේ තෝරා බේරන්නේ ඔබ එන කෙනෙකු හිස්සතින් අරින්නේ. ඔව් ඒක මං ඉස්සර ඉඳලම මගේ සිරිතක් හැදීර මම ඒක කරා. ඉතින් මං කාටවත් එහෙම බෑ කියලා නෑ. මේ හැබැයි ඉතින් ඇයි හැම හදපු එකකින්ම මම තෘප්තිමත් වෙලත් නෑ. يعني සමහර ඒගොල්ලන්ට තින් ඒ හදපු තනු අපරාධය කියලා හිතෙන වෙලාවලු තියෙනවා. ඉතින් එහෙමයි මොකද සමහර ගීත ඉස්මතු වෙලත් තියෙනවා. කොහොමද ඒක උනේ කියලාත් ඇත්තරම මේ පුදුමත් හිතෙනවා නේද? එකම මේ හැබැයි රෝහණ අයගේ දැන් පුදුමාකාර විදිහට එඩ්වඩ් ජැකුලට ගීත හදලා තියෙනවානේ. එඩ්වඩ් අයියා රෝහණයට ගීතයක් හදලා තියෙනවා. ඔය ඒකේ ඔය රහසකුත් තියෙන කියන්නේ දැන් ඔය දැන් මම මම අර මුලින්ම කිව්වේ මේ ගායකයෙක් හැටියට මම ආපු ගමනේ අර පොඩි පසුගාමීත්වයක් තිබුණා කියලා. ඉතින් මේකට දැන් මේ හේතුව මේ අපේ මිතුර සංගමයක් තියෙනවනේ අපේ ඒක අපේ පණ්ඩිත අමරදේවයන් නම දාලා තියෙන සත්ජන සංගමය කිය. මේ ඉතින් අපි නිතරම එකට ඉන්නවා දකින්නවා සර්ව හම්බෙන්න යනවා සර්ගේ වැඩවලට සම්බන්ධයි. ඒ හින්දා මේ සර් නම දාලා තියෙනවා. ඉතින් අපි මේ එකතුන මේ මගේ මේ දුර්වලතාවයත් එක්ක මේ ඒගොල්ලෝ මට හොරින් සාකච්ඡා වෙලා මේ මේ ඔගේ හේතුවක් තමයි ඒක කවුද කියලා තියෙනවා. මේ රෝහණ හදාගන්න තනු එයාට හදාගන්න තනු එයා ඒ තරම් මේ විචූර්ණ කරන්නේ නැහැ. මොකද ඔයා මේ එයා කියන්න පුළුවන් ගානට හදාගන්නවා. මේ ඒ හින්දා වෙන්නේ නැති ඔය රස වෙන්නේ නැති නිසා තමයි වැඩි ජනප්‍රිය වෙන්නේ නැති කියලා දැන් මේ මාව මේ ගායනින් පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න මේ යාළුවෝ හොරෙන් කතා වෙනවා. වෙලා ඒගොල්ලෝ මට එක ගීතයක්වත් හදන්න නොදී සරගලි වැඩසටහනක් කරන්න තීන්දුව. දැන් මම එකක්වත් හදන්නේ. ඒගොල්ලෝ තමයි හදන්නේ. ඔව්. එඩ්වඩ් ජයකුඩි එකයි ඩීඩි ගුණසේන එකයි තිස්ස සිරි පෙරේරා එකයි චෙම් ජයවර්ධන එකයි ඔහොමම එක එක්කෙනා මම වෙනුවෙන් ගීත නිර්මාණය කරා. එඩ්ගා පෙරේරා එකයි. ඉතින් ඒවා කියලත් ඉතින් මම එහෙම ගායකෙක් හැටියට නැගලා ගියේ නෑ. ඉතින් හැබැයි මුතුකුඩ කියලා මුතුකුඩ මම ඊට කලින්ම මගේ වැඩසටහනකට කියපු ගීතය. රෝහණ වීරසිංහයන් කියලා කියපු ගමන් මේ අන්තර්ජාලයේ නිකන් අපි කොටලා බලුවාම ඒක ඇත්තටම දෙවෙනි ඉපදීම තමයි. ඒ කියන්නේ ඒක අපි මේ සිංහලක සමාගමේ මේ මේ කැසට් පටයකට කළා. ඒක අහලා මේ ඔක ජාතික රූපවාහිනියේ මේ මේ ෆිලර් එකට මේ පොඩි විෂුවල්ස් මේ මේ මියුසික් වීඩියෝ දෘශ්‍ය මාධ්‍යයෙන් එමේ වගේ. ඔව් යසෝදා විමල ධර්ම තමයි ඒක. අන්න හරි. ඔව් මේ රූප සාල්මන් ෆොන්සේකා මේ වත්තේ හිටියා. මේක හරි විශේෂත්වයක්. මොකද මේ ඒකෙන් පස්සේ තමයි මේ ගීතේ ජනප්‍රිය වුනේ. ඔව් අර යසෝදාගේ අර දිගස් එක තමයි හැමතිස්සම මේ දිලිසි දිලිසි තියෙන්නේ. ඒ මේ ගීතේ රෝහණ යත්තේ මෙහෙට මෙහෙන් හිමින් යනවා. සහ අර ලස්සන මතකේ බුලසිංහිණියන්ගේ පද රචනයේ තමත් විචිත්‍ර චිත්‍රයක් මේ මවන අපේ හිත. මම හිතන්නේ මෑතකදී අපු රීමේක් එකක් කළානේ ගිටාර් එකක් එක්ක. පියානෝ එකත් එක්ක විතරක් කරා. මේකත් බොහෝ දිනක් අතරට ගියා. ඊළඟ ගීතය මේ තෝරගන්නේ සුනිල් ඉදිරිසිංහයන්ගේ ගීතය. ඔව්. මොකද සුනිල් ඉදිරිසිංහයන්ගේ ගීත ගත්තොත් රෝහණ එක තමයි මම හිතන්නේ 90%. ඔව්. ඒ දෙන්න අතර තියෙන මේ පුදුම බැඳීමක් සහ අන්‍යෝන්‍ය අවබෝධයක් එක්ක. හැබැයි මුගක් ඒවා එකිනෙකට වෙනස්. මේ ඔහුගේ හඬත් එක්ක තමයි මේ අත්දැක බැලීම රෝහණ එක කරන්නේ. සුනිල්ට හදපු ගීත වලින් සුනිලුත් මතුණා මමත් මතුණා. අපි දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් පුදුම මේ මොද සුනිල්ගේ ගායන හැකියාව පිළිබඳ මට හිතෙන වඩාත්ම මේ 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 සම්බන්ධ වුණේ මම. ඉතින් සුනිල් ලව්වා සුනිලුත් වැඩසටහනක් කරනකොට ගීත 10ක් කරනවා නම් ගී 10න් 8ක්වත් මට දෙනවා. ඒක ලොකු වගකීමක් වුණා. ඒ කියන්නේ ඒ කාලේ නෑ. ඒ කාලේ දින එක හදනවා.
පස්සේ පස්සේ මේ දැන් මේ දැන් සුනිල් හොඳ ප්‍රතිරූපයක් එක්ක ඉදිරියට යන ගමන දැන් මම මේ වාගේ බාර දූර වැඩිපුර කොටසක් බාර අරගෙන මේවා අසාර්ථක වුණොත් අර මනුස්සයාට සිද්ධ වෙන අසාධාරණේ. ඉතින් එතකොට ටිකක් අර ටිකක් පොඩි මේ මේ ශක්තියකුත් එනවා. ඒ නිසා වැඩි වශයෙන් මේක මේ අලංකාර තනුවක් මිහිරි කරන්න උත්සාහ ගත්තා. ඉතින් ඒ අතුරේ මේ ගීතය තෝරගත්තේ මේක දැන් මම මේ මේ වැඩසටහන සඳහා මම නිර්මාණය කරපු ගීත කිසිවක් ගත්තේ නැහැ. මේක පිච්චෙමයි යන්නේ. නෑ මේක වික්‍රත්න ආචාර්ය වික්‍රත්න කියන්නේ මේකේ තියෙන්නේ මේකේ මේ පද රචනයේ තියෙනවා පුදුම මේ හදවතට අමතන කියන්නේ ඕනම කෙනෙක්ට මේක කිව්වයින් පස්සේ මේ හරක් මස් කෑල්ලක් කන්න හිතෙන එකක් නෑ කියලා විශ්වාසයක් තියෙනවා. ඒක මේ බොහොම දැසට කඳුලක් වුණන හරිම ප්‍රබල පද රචනයක්. ඔව් මේක එක්තරා මට්ටමකට ඔබටත් යම්කිසි පණිවිඩයක් දෙනවා කියන ප්‍රාර්ථනය අපේ හිතේ තියෙනවා. මොකද වර්තමානයේ මේ සම්බන්ධයෙන් හුඟක් අය මේ හඬ නගනවා. මේක ඔවුන් මේ මේ කවමස් කෑමෙන් අපි වැළකී සිටමු කියලා. මේ කොහොමද අවස්ථාවක් අපි පොණ විරිසිංහන් කයන්නේ ප්‍රේම කී දල්විස් රචනා කරපු ගීතය. ආචාර්ය වික්‍රත්නායකයන් තමයි සංගීතවත් කොට තිබෙන්නේ. සුනිලේ දසිංහන් ගැයු කීය. රජ රට පෙදෙසින්නේ කොච්චියේ සිරගෙයි නැගෙන්නේ දිහියේ මුවහත ගෙලසිප ගන්නේ උදයම මේකය නිසසලවන්නේ කළ ගුණ නොරැඳෙන්නේ හිත්වල ඇයි
කළ ගුණ නොරැඳෙන්නේ හිත්වලයි කළ ගුණ නොරැඳෙන්නේ ඒක මේ ආපහුව ඉස්පතු කිරීම සම්බන්ධයෙන් ඇත්තටම රෝණේ ඔබට ස්තුතිවන්ත වෙන්න ඕන මොකද හිත්වලයි කළ ගුණ නොරැඳෙන්නේ ඔබ තමයි මේ වර්තමානයේට අපොයි ඒක වර්තමානයේ ගක්ම ගැලපෙන තාක්ෂණයේ අභිභවා ගිහිල්ලාද මිනිස්සු ඒකත් එකක් අර කියනවා මගේ මේ එකත් එකක් මේ ඉස්සර අතින් දීලා දීපු ලියුම් වල තියෙන ප්‍රේමය වර්තමානයේ කිටිපණිවිඩයක නැහැනේ ඒක තමයි දැන් මේ මට දසක් මේ ආචාර්ය වික්ටරත් නායකයන් කිව්වා මේ අපි සෝමවීර සේනානායක මහත්තයා ඉඳලා ඉල්ල හොඳ කතා කියනවනේ මේ ඉතින් මේ මේ වික්ටරය කියලා තිනවා මේ අහලා තිනවා සෝමවීර මහත්තයාගෙන් මේ මේ මිස්ටර් සේනානායක මේ ඇයි ඉතින් මේ දැන් ඔය බුදු දරුවෝ ඉතින් නැහැද ඇයි ඔය වගේ ටෙලිනාට් එහෙම දැන් කෙරෙන්නේ නැද්ද අනේ වික්ටර් දැන් ඉතින් ඒව කරලා වැඩක් නැහැ දැන් අපි මේ ඒ වගේ දේවල් වැඩක් නැහැ දැන් බලන්න පොතපත කියන අයත් අඩුයි ලියන කියන අයත් අඩුයි ඔක්කොම මේ කම්පියුටර් වටා මේ ටෙලිවිෂන් වටා පිටරට දේවල් වලට වටා ඉන්නේ අඩු ගානේ වික්ටර් හොර ලියුමක්වත් ලියාගන්න එකෙක් නැහනේ ඉස්සර හොර ලියුම් කියලා නියන්නේ ඒවයි තිබ්බනේ හොඳ සාහිත්‍ය ඔව් හොර ලියුමක්වත් ලියාගන්න කෙනෙක් නැහනේ කියලා වික්ටර් අයෝ කීක හිනා වුණා ඕනේ අපි අවසන් ගීතේ පෙරාතු විරාමයක් ලබා ගමු ප්‍රේමිත මිත්‍රනි මානවන මම රෝණ වීරසිංහයන් සමග අද මේ යාමේ අපි ජීවත් වුණේ තව එක ගීයක් තිබෙනවා අපි එතුමාට චුට්ටක් කතා කරලා එන්න සූදානම් පොඩි විරාමයක් අපිට දෙන්න මානවන මම මානවන මම මානවන මම අද අපි ගත කළේ මේ මිනිත්තු කීපයක් කියලා මට හිතෙන්නේ තව ටිකක් කියලා රෝහණයත් එක්ක ඉන්න තිබුණා හොඳ මේ අත්දැකීම් ටික බෙදා ගන්න සහ ක්ෂේත්‍රයේ එතුමා එක්ක ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම මේ විශාල සතුෂ්ටියක් ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඉතින් අවසාන ගීතයට අපි එළඹලා ඉන්නේ ඊට පෙර අතෝ අහන්න රෝහණ මේ දැන් සංගීතයේම ජීවිතේ මෙතෙක් කරගන්න නොලැබුණේ මොනවද? එහෙම ඉතින් කියලා හිතන්නේ නැහැ. මම ඕනට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්න නරකයි ඉතින්. මට හිතෙන්නේ මේ අපේ මේ පුංචි රටේ අපි මේ තරම් විශාල මේ ප්‍රේක්ෂකයව අපිට ආදරය කරන ප්‍රේක්ෂකය සමූහයක් අපිට ලබා ගන්න ලැබිච්ච එක ලොකු පිනක්. ඒ වගේම දැන් අපි ශිල්පීන් අතරේ වුණ හැම තැනම මට හිතෙනවා මහා ලොකු පුණ්‍ය කර්මයක් කෙරෙන්නේ කියලා. දැන් අපි ගායක ගායිකාවකට හරි අපි ගීතයක් හදලා දීලා එතනින් ඒ ශිල්පියා එතනින් බැබලීලා කිසියම් ප්‍රතිරූපයක් ඒ වගේම ශක්තියක් එහෙම ලබාගෙන ඉදිරියට යනකොට අපිට හරි සතුටක් දැනෙනවා. මේකට අංශ මාත්‍රයෙන් හරි අපිට සම්මාදන් වෙන්න ලැබුණාද කියන එක. අනිත් එක තමයි ප්‍රේක්ෂකයන් අපිට සමීප වෙලා ඕන තැනකට ගියත් මාකට් එකකට ගියත් පහසුවේ තියෙන ඊළඟට නිකන් හරි පොඩ්ඩක් ඔළුව නමලා අපිට හිනා වෙලා යන ගතිය. ඉතින් ඒක සාමාන්‍ය ජීවිතේ ලබා ගන්න බැරි දෙයක්. සියලුම සංගීත ශෛලීන් මේ ඔබ භාවිත කරලා තියෙනවනේ. එතකොට භාවිත නොකර ඇත්තේ මම හිතන්නේ බොහොම ධාමත්ම අල්ප මාත්‍රමක්. මගේ හිතේ තැන්පත් වෙලා තියෙනේම ඒ අවශ්‍ය වෙලාවේදී එනවා. එහෙම ඉඳද්දි මම මේ ආරාධනය කරනවා මේ গিitar තුනකුයි සැක්සෆෝනයක් හෝ බටනලාවක් එහෙම නැත්නම් ඩ්‍රම් සෙට් එක නැත්තම් අර අද උඩැක්කිය ගෙවුවා. එතකොට මේ කහොන් එක හිටපු ගමන් පාවිච්චි කරනවා. මේ පස් දෙනෙක්ගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් එක්ක ගීත ගයන්න එන්න කියලා. මේ මන් දන්නේ අත්දැකීම කොහොමද විඳගත්තේ කියලා. නෑ මම බොහොම සතුටින් ගායනා කරා. හොඳ දායකත්වයක් ලැබුණා. ඉතින් මං හිතන්නේ අලුත් දේවල් මේ අලුත් පරපුර හිතනවනේ ඉදිරිපත් කිරීමේ විලාසයන් ඒවා වෙනස් කිරීම. ඉතින් ඒකෙන් වෙන්නේ දැන් මේ වගේ ගීත ටිකක් බලන්නකො දැන් අලුත් පරපුරට මේක අහන්න ලැබුණානේ. අපි මතක් කරන්නේ දැන් පූජාසනය කියන එක දැන් ඇහෙන්නේ නැහැ. සීන සතක් ඇහෙන්නේ නැහැ. මේ බාණින් බැඳ වගේ ඇහෙන්නේ නැහැ. ඉතින් අපි අගය කරපු අපේ අලුත් පරම්පරාවකට මේ වගේ
අලුත් ශෛලියකින් ඉදිරිපත් වීම මම හිතන්නේ හොඳ හොඳ ප්‍රවණතාවක් ඒක. ඉතින් ඒකට දායක වෙන්න මේ මම කැමති වුණේ ඒකයි. නාද බොහොම අද මේ වෙනදට වැඩිය ලොකු ලකලැස්තියකින් තමයි සූදානම් වෙලා වේල පහින් ඇවිල්ලා රෝණ ඇත්තක මේ වැඩි කරේ. ඉතින් බොහොම ස්තුතියි සීල දෙනාටම මම බොහොම සතුටුයි. සුපුන් නයන වන් අනිසා මන්ද නාදත් එක්ක එහෙනම් අද රෝණයේ අවසාන ගීතේ ජේ මිල්ටන් පෙරේරා ගායනා කරපු ලලිතස් මෛත්‍රීපාල රචනා කරපු සඳුන් ගසක ඇති සමන් ලතාව එසේනම් අපි ගිය ගයිමින් ඔබතුමාට ආයු බල ශක්ති වර්ණ සැප ලැබී තව බොහෝ දේවල් අපට කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් අපි ලබන සතියේ තම වෙනවා අද රෝහණ වීරසිංහයන්ගේ අවසාන ගීතය සමඟ අපි ඔබේ ගෙදරින් නික්මයන්. සමන් ලතාවක මල් පරවී යනවා ඔබේ නමත පිදුමගේ හදවත් මල තවමත් පිබිදෙනවා මගේ හද තවමත් බැබලෙනවා ආදර නදියක පැද කියවුරුවක් නාටුවක හැපුණා සමාජයේ කරදර හිරිහැර මැද දිහිර පතුලේ කිඳුණා ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුණා සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියන දහම විලසේ මිනිමුතු පැතු මට ලැබූ නිදගල් කැට නොලැබීමා සිතුසේ මමයි ඔබේ හිත ඔබ මාගේ අත කියා එදා කීවා පියුම ලෙස කුමුදට සඳ ලෙස කියමින් රැවටිව්වා අනේ සුදු ඔබ මා රැවටිව්වා සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා ඔබේ නමට මගේ හදවත් මල තවමත් පිබිදෙනවා මගේ හද තවමත් බැබලෙනවා නොමැකෙන සටහන් ඇත මගේ සොඳුරුලයේ මාලය ඔබ වෙත පිදූ සෙනෙහස ගැන අටුවා මොටද පියේ නොලැබෙන දේකට හඬා පලක් නැත මම මෙහි සැනසෙන්නම් සුදු ඔබ නාමෙන් හොඳ නම රැකගෙන මම් සැමදා ඉන්නම් මෙසේම ගී ගයමින් ඉන්නම් සඳුන්
නිවසක ඉති සමන් ලතාවක මල් පරවී යනවා ඔබේ නමට පිදු මගේ හදවත් මල තවමත් තිබි දෙනවා මගේ හද තවමත් බැබලෙනවා ආදර නදියක පැද ගිය උරුවක් උනාටුවක හැපුණා සමාජයේ කරදර හිරිහැර මැද විහිර පතුලේ කිඳුනා ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුනා